අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලිට්‍රෝ සමාගමට ගෙන ආ ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් ගෑස් නැවත යවනවාද නැත්ද යන්න තීරණය අද චීන පොහොර අර්බුදය විසඳීමට දෙපාර්ශ්වය අතර එකගතාවයක් චීන පොහොර නැව ආපසු සිය සමාගමට දියර පොහොර කෑන් අරන් නොබෝ දිනකින් ගොවියන් පාර්ලිමේන්තුවට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක දහවන කටයුතු සාමාන්‍ය පරිදි තැපැලෙත් වර්ජනයක් දිවයිනේ බොහෝ තැපැල් ස්ථාන වසා තබයි කොළඹ අවුරුදු 20ට වැඩි අයට බූස්ටර් එන්නත අද සිට ඊයේත් කොවිඩ් ආසාදිතයින් 747ක් චීනයේත් ඔමික්‍රෝන් රට අරාජික භාවයට පාර කැපෙන හැටි අනුර ප්‍රියදර්ශන කියයි ඇමතිකම් දෙන්න පොඩි ළමයෙකුට අජිත් පී පෙරේරා කියයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත මාස කිහිපයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා මේ සමග රජය තීරණය කළේ මෙරටට පැමිණෙන ගෑස්වල සංයුතිය පරීක්ෂාවටයි ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය රජය පරීක්ෂා කළා එම ගෑස්වලද ගඳ සුවඳ හඳුනා ගැනීමේ එතිල්ම කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස අඩංගු නොවන බවට මෙවන විට අනාවරණය වී තිබෙනවා ගෑස් ආශ්‍රිත පිපිරීම් රට පුරා වාර්තා වීමත් සමග ඒ පිළිබඳව දැඩි අර්බුදයක් නිර්මාණය වුණා. එම සිද්ධි සිදුවන තුරුම මෙරට තුල ගෑස් සංයුතිය පිළිබඳ නිසි අවධානයක් කිසිදු රජයක් යොමු කර තිබුණේ නැති අතර එය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්ද තිබුණේ නැහැ. සමාගම් කපටි ලෙස නිකුත් කරන ඕනම ජරාවක් අපේ පාරිභෝගිකයින්ට ගන්න සිද්ධ වුණා. නමුත් දැන් මේ පිළිබඳව රජයේ ඇස් ඇරිලා. ඒ වැසුණු ඇස් අරින්න රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා කැපවීමෙන් කටයුතු කළා. ඔහු දිගින් දිගටම සමාගම් වලට චෝදනා කළා. සමාගම් මෙම ක්‍රියාවේදී කපටි සහගත ලෙස හැසිරුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. එමෙන්ම සමාගම් ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. ගෑස් පිපිරීම් ගැන හොයන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ කමිටුවද ගෑස් සමාගම් වරදක් කර ඇති බව නිවේදනයක් මගින් පෙන්වා දුන්නා. ගෑස් වාහනයේදී නිකුත් වන ගඳ හඳුනා ගැනීමට උපකාරී වන එතිල්ම කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය අදාළ ගෑස් සමාගම් නියමිත ප්‍රමාණයෙන් එක් කර නැති බවට එහිදී අනාවරණය වුණා. කෙසේ වෙතත් ප්‍රොපේන් බියුටේන් අනුපාතය පිළිබඳව කිසිවක් තවම වාර්තා කර නැහැ. ඒ ගැන කමිටුව අධ්‍යයනය කරනවා. එවන් පසුබිමක් තුළ මෙරටට අලුතින් එන ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් නියමිත අනුපාතයටත් එතිල්ම කැප්ටන් 14% අනුපාතයටත් තිබෙනවාද කියලා හොයා බලන බව රජය ප්‍රකාශ කළා. එම අනුපාතය නිවැරදි නම් පමණක් ගෑස් මෙරටට ගොඩ බෑමට අවසර හිමි වන බව රජය වැඩිදුරටත් පැවසුවා. ඒ අනුව පසුගියදා ලිට්‍රෝ සමාගමට ගෑස් රැගෙන ගෑස් නැවක් මෙරටට ආවා. එම ගෑස් නැවේ සංයුතිය පරීක්ෂාව ප්‍රථමයෙන් රජය සිදු කළා. එහිදී අනාවරණය වී ඇත්තේ එම ගෑස් නෞකාවේ ඇති ගෑස්වලද ගඳ සුවඳ හඳුනා ගැනීමට උපකාරී වන එතිල්ම කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයෙන් අඩංගු වී නැති බවයි. ඒ අනුවම ගෑස් නැව ප්‍රතික්ෂේප කරනවාද නැද්ද යන්න තීරණය අද රැස්වන තාක්ෂණික කමිටුවේදී තීරණය කරන බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර එතිල්ම කැප්ටන් රසායනික ද්‍රව්‍ය 14% ලෙස ඉහළ දමනතුරු ගෘහස්ථ ගෑස් බෙදා හැරීම නවතා දමන ලෙසට රජ්‍ය ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් වලට නියෝග කළා. ඒ අනුව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම නවතා දමා ඇති බවයි. එමෙන්ම පසුගියදා ගෑස් ආශ්‍රිත පිපිරීමකින් කුණ්ඩසාලේ ප්‍රදේශයේ 53 හැවරදි කාන්තාවක මිය ගියා. එම කාන්තාවගේ ඥාතීන් ප්‍රකාශ කළේ එම සිදුවීම මුල් කරගනිමින් ලිට්‍රෝ සමාගමට එරෙහිව නඩු දමන බවයි. එම කාන්තාව පමණක් නොව මෙරට ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් තුවාල ලැබුවන් බොහෝ පිරිසක් ඉන්නවා. එමෙන්ම භාණ්ඩවලට හානි වීමද බොහෝ වාර්තා වුණා. ඔවුන් සියලු දෙනාටද අදාළ සමාගම් වලට එරෙහිව නඩු මගට යා හැකි බව මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා සියත සමග පසුගිය දිනක ප්‍රකාශ කළා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියද මේ පිළිබඳව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග සමාගම් වලට එරෙහිව ගන්නා බව පවසනවා. එමෙන්ම ලබන සතියේ අදාළ සමාගම් වලට එරෙහිව නඩු මගට පිවිසෙන බවද එම අධිකාරිය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ බයෝඑන්ටෙක් සමාගමෙන් නානායනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් රට තුළ තිබුණේ විශාල අර්බුදයක්. එවන් පසුබිමක් තුළ අදාළ පොහොර තොගය අඩංගු නැව දෙපාර්ශ්වයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබෙනවා. එනීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.
ඉරානයේ කුවෙන්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟ විය හැකි වාණිජ කොන්දේසි මත සමතයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය ලබා දී තිබෙනවා. ඒ අනුව දැනටමත් ගිවිසුම්ගත පරිදි කාර්යසාධක අපකරය සුරකුමක් ලෙස තබා ගනිමින් අදාළ පොහොර තොගය අඩංගු නැව නයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසසේ සමාගම වෙත රැගෙන යාමට එකගත්වය පළ කර තිබෙනවා. කාබනික දියර පොහොර කෑන් පුපුරා යාම මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන කාරණයක්. ගිරිතලේ මුස්ලිම් කොළනිය ගොවිජන සේවා සංවිධානයට දියර පොහොර කෑන් 200ක් පමණ ලැබී තිබුණා. නමුත් එම දියර පොහොර කෑන් ලබා ගැනීමට ගොවීන් මැලිකමක් දක්වන බවයි වාර්තා වුණේ. ඒ දියර පොහොර කෑන් ආශ්‍රිතව පවතින අවධානම හේතුවෙන්. ගොයියන් දැන් මේක දෙකලා එපා කියනවා. ඒකද මෙව පුපුල ගඳයිලු ගහන්න බැවිලු කකුල් වලින් තුවාල වෙනවා කියලා බාර ගන්න කවුරුත් එන්නේ. ගෙනියන්න කවුරුත් මේ නැත්තම් මේ ගින් දෙන්න තමයි වෙන්නේ දැන්. මේ අතර ගිරිතලේ ජනපදයේ ප්‍රදේශයේ ගොවීන්ට රජයෙන් ලබා දෙන කාබනික පොහොර හෝ දියර පොහොර තවමත් ලැබී නැහැ. නමුත් ගිරිතල ජනපද ගොවීන් මෙවන විට සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ගොවීන් වග කිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තමන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසයි. ගොයමට වතුර බැන්දා කියලා කරල් දෙන්නේ නැහනේ දීලා තියෙන නයිට්‍රජන් සම්බන්ධව හැබෑ තත්ත්වේ කතා කරනවා නම් අර නාකි ගෑණියක්ගේ ඔළුවට ඩයි කරලා පෙන්වන්න පුළුවන් හැබැයි ඒ ගෑණිට ළමයි හම්බෙන්නේ නැහනේ මහත්තයෝ ආන් ඒකනේ හැබෑ තත්ත්වේ මේකේ කෘතිකර්ම ඇමතුමා ගැන කතා කරන්න ඕනේ නැහැ කෘතිකර්ම ඇමතුමා කියන්නේ ඒක හරි ගියේ නැත්නම් අපි දෙනවලු මේක ඒකත් එහෙමයි මේකත් එහෙමයි අපි මේකන්නේ ගුමුරු කරන්නේ කිසිම අරමුණක් නැතුව අපේ අර දරුවෝ අරේ මේ බඩගින්න දියන්න බැරුව කැඳ ටිකක් හරි බොන්න ඕනින්ද තමයි අපි මේ විදියට වගා කරේ. දැන් මේගොල්ල බලයටපත් වුණාම කිව්වේ මේ කුසිකර්මයට ගොවියා මේ කරනවා අරේ මේ කියලා ගත්තේ අන්තිමට දැන් ගොවියට කරලා තියෙන්නේ ගොවියා බලු කරලා තියෙන්නේ. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹගස්වැව ප්‍රදේශයේ ගොවින්ට කාබනික දියර පොහොර ලැබී තිබුණා. නමුත් මෙම පොහොර ආශ්‍රිතව පවතින අවධානම හේතුවෙන් ඔවුන් වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවයකට පත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මාමා මේ මහේනන්දලුත් ගේ ප්‍රතිමාව කියනවානේ ගොවින්ට අත් වෙන පොහොර දියර දිනවා කියලා. කවුද? මහේනන්දලුත් ගේ කුසිකර්ම ප්‍රතිමාව. දියර දිනවා ප්‍රියංග ඇත්තවදෙන් ළඟ පහත් ඉන්නවා කියලා දීලා මෙලා කිව්වා. මයි ගහක්වත් ඉතුරු කරන්නේ අත්තමයි. දියර දිනවා. ඔය තරම් ගියදල් කරලාද අපි මේවා කරලා තියෙන්නේ? එයාලා ඒනි කාමරවල ඉන්නේ. ඒත් කාමරේ බැරි මොනවද? දැන් මේවා දෙන්නේ නැහැ. දැන් මේ සතියක් විතර බෙදනවා. ගෙනියන්නේ නැහැ. ගෙනියන්න කවුරුත් නැහැ. මේවා බයයි ගෑස් වලට වැඩි මේවා පුපුරනවනේ. මේවා දැන් මේ පුපුරන්න ආසන්න ඉදිවිලා තියෙන්නේ. මේ ගෙදර ගරන් ගින් තියා ඉන්න බයයි පිපුරුවොත් පැත්තේ අන්න බෑ ගඳයි මේවා ගහපුවාම බල්ලෝ එලවලු කනවා මේවා හොඳයි පාර්ලිමේන්තුවර ටිකක් ගහලා මුණ්ඩ චන්දු දුන්නාට ඉතුරු ටික අපිට ගහ ගන්න ඕන අපිට එවලා තියෙන්නේ මේ මේ තනිකර අසුචි මේ වගේ තනිකර තියෙන්නේ ගලි ගලි වල ලැදපුවා මේ වගේ තව සුද්ධ ජීව හුස්ම ගන්නවලු ගොයියා කියන්නේ පිරිසුදු මිනිස්සේ අපි තාම නොබෝධිනකින් පාර්ලිමේන්තුව දත්තා පිනනවා ඊයේ මැදම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් නිබත් වී තිබෙනවා ඒ දුම්රිය සංඥා ගැටළු සහ සේවා ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයකට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් කෙසේ වෙතත් අද උදෑසන සිට දුම්රිය දහවන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. එසේම තැපැල් සේවකයින්ද ඊයේ පස්වරුවේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ හේතුවෙන් අද දින බොහෝ තැපැල් කාර්යාල වසා දමා තිබුණු අතර සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයටද පත් වී තිබෙනවා. දුම්රිය සංඥා දෝෂ වේග සීමා සහ අබලම් දුම්රිය මැදිරි ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවෙන් ඉවත් වීමට කටයුතු කළා. කෙසේ වෙතත් අද දිනයේ දිවයිනේ බොහෝ දුම්රිය ස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. අද දින දුම්රිය ගමන සාමාන්‍ය පරිදි සිදු වෙලා තියෙනවා. මේ දෙසැම්බර් මාසයේ දුම්රිය සඳහා මගී ජනතාව එක්රොක් වන කාලයක්. මේ අවස්ථාවේදී දුම්රිය සේවයේ කඩාකප්පල් නොකර මහ ජනතාව ලබා දෙන සේවය වඩා හොඳින් ලබා දීමට සහයෝගය ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ගැටලු හැකි පමණ කඩිනමින් විසඳීමට අදාළ අංශ වෙත අවශ්‍ය කටයුතු කරන බවත් මම කියන්න කැමතියි. යම් හේකින් දුම්රිය සේවයේ අඩාල වීමක් සිදු වුවොත් ලංගම්බනි ආයතන දන්වලා ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද ඇති කිරීමටත් මම මේ වෙනුවට සාකච්ඡා කරලා තියෙනවා. අද නම් ආව වෙලාවට ප්‍රමාණයක් මේ අතර වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මෙලෙස අදහස් දක්වා සිටියා.
අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙපාර්තමේන්තුවට දැනෙන විදිහට සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී මගීන්ට අපහසුතාවයක් නැතුව දුම්රිය ගමන් කරන්න අවස්ථාව සලසලා දෙන්න ලැබිච්ච එක ගැන අපි බෙහෙවින්ම සතුටු වෙනවා. ගරු රාජ්‍යමතුමා හවස 3:00 අපිට සාකච්ඡාවක් දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා. නොලැබුණොත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන 26 වෙනිදා මධ්‍යම රාත්‍රී සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ප්‍රකාශ කරනවා. මගීන් අපහසුතාවයට පත් කිරීම නෙමෙයි අපිට එරෙහිව තියෙන මේ දෙපාර්තමේන්තුවට දැනෙන දේ කරන එක ඒක ක්‍රියාත්මක කියලා ඉවරයි. දෙපාර්තමේන්තුවේ විදුලි පණිවිඩ ක්‍රමවේදය මේ වෙනකොට අක්‍රිය වෙලා තියෙනවා. මේ අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති ඊයේ පස්වරු 4 සිට පැය 32ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව අද දිනේ දිවයිනේ බොහෝ තැපල් කාර්යාල වසා දමා තිබුණා. පාර්සල් එක ගණ්ඩාවේ දැන් ගෙදර යන්නේ ආවේ මේ දඩකොලයක් ගෙවන්න. පොලිසියෙන් දඩකොලේ දුන්නා. මෙතෙන් ආපුවාම ස්ට්‍රයික්. ඒක ලොකු අපහසුතාවයක්. මොකද සාමාන්‍ය පොඩි පොඩි ව්‍යාපාර වලට මේක ඇත්ත කනගාටුයි අපිට. දැන් දේශපාලන වේදිකාවේ පළබුව අදහස් කිහිපයක්. චීන ආරං තියෙනවා හම්බන්තොට වරාය. ඉන්දියන් කාර්ය ආරං තියෙනවා ජැටි. දැන් ඇමරිකන් කාර්ය ආරං තියෙනවා යුගදනවි බලාගාරය. එතකොට ලංකාවේ මොනවද තියෙන්නේ? ණයක් ඇත, සම්පතක් නැත. එහෙනම් දැන් අද මොකද වෙලා තියෙන්නේ? ආදායම පහලට යනවා, බඩු මිල ඉහළට යනවා. හොයාගත්ත කෑම ටිකත් කුස්සියට අරන් යනකොට එතන ගිනි ගන්නවා. ආන්න එකට කියන්නේ සෞභාග්‍යයේ දැක්ම කියලා. මේ ගෑස් වලින් විපතටපත් වුණු හැම කෙනෙකුටම මේ සමාගම් වග කියනවා. එයාට අනිවාර්යෙන් මන්දියක් ලබා දිය යුතුයි කියන මතය තමයි අපි. මොකද අහිංසක මිනිස්සු වග කියන්න ඕනේ නැහැ මේ කිසිම දෙයකට. මේරටේ සියලුම ජනතාවට සාගින්නේ මිය යන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන එක අපිට බොහොම පැහැදිලි. එන්ජිඔ සමාගම් මෙහාටයි ඩොලර් ටිකේයි ඒ හරහා අපි හිඟන්නෝ වගේ රටේ ජනතාව ගිහිල්ලා පෝලිං වල ඉඳලා කූඩාර වල හදලා දෙන කල්දේරම් බත් කන්න ඒ වගේ රස බලන්න ජනතාවට සිද්ධ වෙනවා කියන එක බොහොම පැහැදිලි. ආර්ථිකය දැන්ටත් අමාරුයිනේ. ඒ කියන්නේ දැන් කියනවා නම් අපේ රටේ තියෙන්නේ යන්තම් ඩොලර් මිලියන 1500යි කියලා. ඒකට ලැබෙන අවුරුද්ද වෙනකොට අපිට ගෙවන්න තියෙනවා නම් ඩොලර් බිලියන 5කට වැඩිය ණය පමණක්. ඒකට අපිට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න තියෙනවා. බෙහෙත් හේත් ආනයනය කරන්න අවශ්‍ය නම් උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර ස්පෙයා පාර්ට්ස් අපිට ගේන්න ඕන නම්. ඉතින් එවැනි තත්ත්වයක් රටේ යනවා කියන එක අරාජිකභාවයට පාරක. අපි ඉතින් පැහැදිලිව කියනවා IMF එක දානවා වෙළඳ ගිවිසුම් අස්සම් කරන්න කියලා. නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නේ මොනවද? ලංකාවට දැනට මොන හරි බදු වල බාධා සිද්ධ කරලා තියෙනවා නම් ආනයනය කිරීම සඳහා ඒ බාධා ඉවත් කරන්න කියලා. එතකොට මෙහි තියෙන සුළු ව්‍යාපාර ඔක්කොම කඩා වැටෙනවා. නමුත් මෙතන අවශ්‍යයි ආර්ථිකයේ බරපතල ගුණාත්මක හැරවුමක් අවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න තීරණය කරන්නේ. මේ ගැන සුවිශේෂ සාකච්ඡාවක් තියෙනවා. මුදල් අමාත්‍ය ලේකම්තුමා, මහ බැංකුවේ අධිපතිතුමා කැඳවුණා. ඒ සියල්ලම වැරදි. ඒ කතාවේ කිසිම සත්‍යයක් නැහැ. හැම තැනින්ම ආණ්ඩුව කරන වංචා දූෂණ වල පිටපත් ඒ වගේම හඬපඩ දැන් විශාල ප්‍රමාණයක් එළියට එනවා. ඒක නිසා අද ආණ්ඩුවේ CID එකට එහා ගිහපු CID එකක් මේ රටේ ජනතාව ගාව, දේශපාලන ව්‍යාපාර ගාව තියෙනවා. ඒ නිසා අපි කියනවා ප්‍රවේශමින් කරන හැම වැඩක්ම කරන්න. අපේ රටට ඩීසල්, ගෑස්, ගල් අඟුරු සැපයීම නතර කරොත් මුළු රටම නතර වෙනවා. ලංකාව යටත් කරගන්න න්‍යෂ්ටික ප්‍රහාර අවශ්‍ය නැහැ. අපේ රටේ බලශක්තිය පිළිබඳ සීමා පැනවුවොත් අපේ මාතෘභූමිය දින කීපයක් ඇතුළත යටත් වෙනවා. ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා ඔක බලන්න දෙයක් නෙල්ලු. විශ්වාසය අස්සම් ගන්නවලු. කැබිනට් මණ්ඩලයේ මොකටද? ඔය ඇමතිකම් දෙන්න පොඩි ළමයෙකුට. 20-23 අප්‍රේල් මාසයෙන් පස්සේ ශ්‍රී ලංකාව පාලනය කරන එක්සත් ජාතික පක්ෂයයි රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට පැහැදිලි ප්‍රකාශ කරන්න ගියා. මේ වැටෙන රට ගොඩ ගන්න මොලයක් අවශ්‍යයි. වයස වරුදු 20ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට අද සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර ඊයේ 700 ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට අද සිට බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කළ බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පවසනවා. මේ අතර අදත් දෙවෙනේ ප්‍රදේශ කිහිපයක බූස්ටර් එන්නත ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. දැනටමත් දන්නවා මේ රෝගය අලුත් එන්නත් පිළිබඳව අධ්‍යයනය කිරීමක් සිදුවෙමින් පවතින්නේ. මේ මොහොත වෙනකොට මේ නිෂ්පාදනය කරලා තියෙන එන්නත් හැසිරෙන ආකාරය පිළිබඳව පහුගිය අවුරුදු කීපය තුළ එකතු වෙන දත්ත 90 තමයි අපි
මේ එන්නත් භාවිතය පිළිබඳව තීරණ ගන්න. මේ මොහොත වන විට පැහැදිලිවම පෙන්නුම් කරලා තියෙන දෙයක් තමා මේ COVID-19 රෝගයට ලබා දෙන එන්නත්වල කාලයත් එක්ක යම් ආකාරයකට ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිශක්තිය හීනවීමක් දකිනවා. ඒක විවිධ එන්නත් එක්ක විවිධ කාල පරිච්ඡේදවලටයි සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් පුද්ගලයෙක් හැටියට අපිට පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමින් උපරිමයේ ළඟා කර හැකි උපරිම මට්ටමින් පවත්වා ගැනීම එම පුද්ගලයාට රෝගයේ වැළඳුනහොත් සංකූලතා ඇතිවීම අවම කිරීමටත් මිය යෑමට තියෙන ඉඩකඩ අවම කිරීමටත් වැදගත් වෙනවා. ඊයේ දෙවෙනි දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ 700 ඉක්මවා කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 747ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 573649ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයන් 545433 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් 13575 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14641ක් දක්වා ඉහළ ගියා. චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වී තිබෙනවා. මේ අතර කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට එරට රජය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් වෛරසය ආසාදිතින් 49%කින් ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාවද 40%කින් ඉහළ ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සීග්‍රෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරසය හමුවේ චීනෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වී ඇත්තේ චීනයේ ටියන්චින් නගරයට පැමිණි සංචාරකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර එම පුද්ගලයාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමග කැලිෆෝනියාවේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රාන්තයට පැමිණෙන සියලුම සංචාරකයන් දින 3 හෝ 5ක් ඇතුළත කොවිඩ් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්ය වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග විශාල ප්‍රමාණයක කාපට් ඇතිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග විශාල ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ අතර ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අත්තනකඩවල විහාර මාවතේ සිට කොහඹගස් සන්ධිය දක්වා මාවත කිලෝමීටර් 1.5ක් දුරට කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත්තේ. විපක්ෂයේ විසින් දින කිහිපයක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සම්බන්ධව මෙම උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතා අදහස් දැක්වුවා. සමග ජන බලවේගින් අද කලබල වෙලා ආණ්ඩුවේටව ඒගොල්ලන්ට අමතකයි ගත වෙච්ච අවුරුදු 5 තුල මොනවද මේ රටට කරේ කියන එක. එදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදෙදී අර මනුෂ්‍ය නායකකාරව ඉස්සරහට දාලා නිවාසයේ ඉදිකිරින් අමාත්‍යංශයේ වැල්ශීර්ෂයට විපක්ෂ නායකතුමාලා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනය වෙමින් පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. වැලිකන්ද ප්‍රදේශයේ මල්විල සඳුම් පිටිය අතුගල ගම්මානවලට රාත්‍රී කාලයේදී වනාලි පැමිණෙන බවට වාර්තා වෙනවා. මෙසේ පැමිණෙන වනාලි තම වගාබිම් විනාශ කරන බවයි ගම්වාසීන් පවසන්නේ. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වනාලි ගම් වැදීම වළක්වා දෙන ලෙසයි. පුවත් නිමයි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.